දැත් පිරිසිදුව තබා ගැනීම බෝවන රෝගවලින් ආරක්ෂාවීමට ඇති හොඳම පියවරයි. ඔබත් හැකි සෑම විටම පවුලේ සියලු දෙනා නිසි පරිදි දැත් සේදීම සඳහා යොමු කරන්න ඩෙටෝල් විදින් මතක් කිරීමක්. මේක මිනිසුන්ගේ ජීවිතයක්නේ. මේ මැතිවරණයක් කියන දැන් එංගලන්තේ මැතිවරණයකුත් කල් දාලා තියෙනවා. මේක මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හොඳ දෙයක් නෙමෙයි. මැතිවරණයට ඉදිරිපත් වෙන අය ඉදිරිපත් වෙයි, ඒක කොහොමද කල් යනවාද කියන එක නෙමෙයි මෙතන අදාළම தත්තේ. මේක පක්ෂ නායකයෝ රට ගැන හිතලා තීරණය කරන ඕනේ. එක එක්කෙනාගේ වාසිය ගැන හිතලා තීරණය කරනවා. සමහර අය මේ ගැන වෙන වෙන අදහස් දක්වනවා. නමුත් මං හිතන්නේ රටේ මිනිස්සුන්ගේ උඹ දෙනකින් ඇව්වොත් ඒගොල්ලන්ට මේ මැතිවරණයක් නෙමෙයි අවශ්‍ය. අද බඩු මිල හිර ගිහිල්ලා තියෙනවා, මිනිස්සු බය වෙලා තියෙනවා. උඹ දෙනෙක් කියනවා බය වෙන්න එපාලු. බය වෙන්න එපා කියන සමහර අය මැති ඇමතිවරුන්ගේ නෝරලා කඩේට ගිහින් මාසෙක විතර බඩු ගන්නවා. ඉතින් ඒ මේ හැම රටේ හැම කෙනාම බය වෙලා මේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්නලා ඉන්න වෙලේ මම හිතනවා අපි හැමදෙනාම එක්කහුවලා මේ රෝගය බෝ නොවන ක්‍රමවේදයක්කට අපි මුහුණ දිය යුතුයි. අපි ඇතිවරණ කල් දාන එක නොදාන එක මම හිතන්නේ රජය තීරණය කරන්න ඕනේ. මම හිතන්නේ මම පෞද්ගලිකව මේ වෙලේ මට අවස්ථාව දුන්න මැතිවරණය නෙමෙයි වැදගත් වෙන්නේ. මේක වැදගත් වෙන්නේ මිනිසුන්ගේ ජීවිතයි මේ රෝගය ගැන මේ කොරෝනා වෛරසය ගැන මම හිතන්නේ කවුරුත් එච්චර මේ සීරියස් අරගෙන නැහැ. කාටවත් මේක එච්චර මේක තියෙන බරපතලකම කවුරුත් මේ දැනුවත් වෙලා නැහැ. මම හිතන අපේ රටේ මහජනතාව දැනුවත් වෙනවා මේ දේශපාලඥයන්ට වඩා මේ වෛරසයේ තියෙන බරපතලකම. කාවත් බය කරන්න නෙමෙයි, නමුත් රටේ මහජනතාව බය වෙලා ඉන්නවා. ඒකට මේ බය වෙන්න එපා කියන එක නෙමෙයි, ඒකට කරුණ හොයලා ඉතාමත් ඉක්මනින් පියවර ගන්න ඕනේ. මම හිතනවා මේ සියලුම මැති ඇමතිවරුන්ට අන්තර්ජාලයට ගිහිල්ලා පිටරටවල් වල මේ කරන සිදුවීම් ගැන හොයලා බලන්න. මොකද මම මේ අන්තිම දවස් එක මේ ගැන ලොකු අධ්‍යයනයක් කරා. සමහර රටවල් වල ගෙවල් වලින් එළියට එන්න දෙන්නේ නැහැ. ඒව වහලා අවශ්‍ය පහසුකම් සලසලා මේ සුද්ධ කටයුතු කරගෙන යනවා. ඉතින් මේ වගේ දේවල් ගැන මම හිතන්නේ අපි එතරම් ලොකුවට මේක හිතලා නැහැ. ඉදිරියේදී වැස්සෙනවා කියලා තියෙනවා. ඒක තවත් අවාසිදායක තත්වයක් වෙයි. මේ සියල්ලම සලකලා බලලා මම නම් කියන්නේ ජනාධිපතිතුමාට ඉතාමත් ඉක්මනින් පක්ෂ නායකයෝ කැඳවලා, එහෙම නැත්නම් හිටපු පාර්ලිමේන්තුව කැඳවන්නට කියන එක නෙමෙයි මම කියන්නේ. පක්ෂ නායකයෝ දේශපාලන නායකත්වයක් කැඳවලා, සිවිල් සංවිධාන කැඳවලා මේ ගැන යම් තීරණයක් ඉක්මනට ගන්න වෙනවා. breaking.lk